අයිබෝන් ඇපල් කඩේ නුවන අදත්තාව ඔබත් එක කතා බහකට හැමදාම කියන්න වගේ අපේ වීඩියෝ සොඳයි කියල හිතෙනවා නම් ඇත්තටම සබ් එකක් දීලි වෙල්ලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ඒ වගේම ළඟම තියෙන බෙල් එකත් අමතක කරන්න එපා ඒක ගහලා තියාගන්න මම වීඩියෝ එකක් දානකොටම ඔබ ඊළඟට ගෙන්නවා ගන්න පුළුවන්. එතකොට අද සල්ගාතු ක්‍රීඩාංගණේ ලස්සන සිද්ධියක් වුණා. ඒක දැක්කට පස්සේ ඇත්තනම් මට මතක් වුණේ අර මහා සෙනඟක් දැන් ඔබ කතරගමට ගියා කියලා හිතන්න කතරගමට ගිහිල්ලි වෙලා ඊට පස්සේ නාන්න මැණික්ගඟට බහින වෙලාවේ මහා හෙන සෙනඟ මැදක් මහා හෙන සෙනඟ ගොඩක් ඉන්නවා. ඒ සෙනඟ අතරේ එක මිනිස්සෙක්ගේ සරම කැඩුනට පස්සේ කොහොමද ආතල් එක ඒ මිනිස්සුන්ට කොච්චර ලැජ්ජාවක් ඇද්ද. ඒක නිසා අද එන්නේ වගේ සරම කැඩිච්ච කේස් එකක් තමයි අපි මේ අරන් ඉන්නේ. මහා සෙනඟක් මැද්දේ සරමක් කැඩිච්ච රෞහිත අබේගුණවර්ධන ගැන තමයි අපි මේ අද කතාව. මේ බලන්නකෝ වීඩියෝ එක කොහොමද කියලා. එතකොට අපි කිව්වේ ඒකයි අර මහා මැණික්ගඟේ මහා සෙනඟක් ළඟ එක මිනිස්සෙක්ගේ සරම කඩනම කොහොමද කියලා. එතකොට අද මහින්ද රාජපක්ෂත් එක්ක රෝහිත අබේගුණවර්ධන පිටිපස්සෙන් ඇවිල්ලා මහින්ද රාජපක්ෂගේ අතින් අල්ලන්න ගිහිල්ලි වෙලා වෙච්ච සන්තෑසිය තමයි අපි මේ අරන් ආවේ. එතකොට ඒ සන්තෑසිය ගේන්නම හේතුව මොකද්ද කියලා වෙලා ගත්තොත් එහෙම දැන් ඕ පොහට්ටුවේ ඇතුලේ තියෙන වලිය තෙන් තේරෙනෝනේ මිනිස්සු එකාටකෙක් නෑ. දැන් ඕකුන් ඔක්කොම එකාට එක ඇන කොටා ගන්නවා. එතකොට රත්තරන් කියලා වෙලා කියන්නේ රාජපක්ෂලා වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගිය එකෙක්. එතකොට රෙදි නැතුව කඩේ යන එකෙක්. එතකොට රෙදි නැතුව කඩේ යන්න ඉන්න එකෙක්. එතකොට එහෙම එකාට ඕ වගේ දෙයක් වුණා නම් එහෙම අනිත්‍යවුන්ට කොහොම කතාද. එතකොට මීට ඉස්සෙල්ලා තෝ විදිහටම උදාහරණ ඕන තරම් තියෙනවා. එතකොට එක දවසක් මතකයි උදිත ලොකු බණ්ඩාර. උදිත ලොකු බණ්ඩාර නම් හැබැයි සොට් එක දුන්න ගානට කෝටි 4යි ගානකටම ඇරලා තමයි ගියේ. හරිද? එතකොට රත්තරන් කොහොම කෙලෙයිද කියලා දන්නේ නැහැ. නමුත් උන්ටත් ඉතින් ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා. අච්චාරාර සරණ මැද සරම කඩනකොට ඔය විදිහට ඉතින් මේ අනිවාර්යෙන්ම ඉතින් ලැජ්ජාවක්. හැබැයි ඔකුන්ට නම් ලැජ්ජා බිය තියෙනවද කියලා දන්නේ නැහැ. ඒව ඒනහර කපලා තියෙන්නේ. ඒක නිසා ඉතින් ඔන්න ඕක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඇත්තටම රාජපක්ෂල කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ කියලා කියන විශේෂයෙන් ඔයාලා දැකලා ඇති. මම මේ කතරගමින්ම පෙරහැරෙන්ම මේ මාතෘකාවත් ගන්නම්කෝ. එතකොට කතරගම පෙරහැරට ගෙනියනෝනේ ඇත්තු. ඒ ඇත්තු ගෙනියනකොට අර ඇතා බලා ගන්න මිනිස්සයා ඒ ඇතාව එක්කන් ගිහිල්ලා ගඟට ගෙනහිල්ලා නාවලා ඌට කන්න දෙන්න උනාට පස්සේ කොස් ගස්වල ගිහිල්ලා කොස් කොළ කපලා ඒ අතු පන්දල් බැඳගෙන ඇවිල්ලා ඌට කන්න දීලා ඊට පස්සේ කිතුල් කොට කපාගෙන ඇවිල්ලා ඌට කන්න දීලා ඊට පස්සේ ඌ මද කිපෙනකොට ඌ බැඳලා ඌ නාවලා ඒව කරලා හැමදේම කරලා මූට පොඩ ගැස්සෙනකොට මූ අල්ලලා පොලේ ගහනවනේ. ඇතා එහෙමනේ. ඌට මොන රජ බුදුන් දුන්නත් නැහැ. ඌට මල පැනපු ගන්න ඌට අග්ගලා අල්ලලා ඇත පොළවේ ගහනෝ මේ ඇත් ගොව්වා. අන්න ඒ වගේ සිද්ධියක් තමයි අද උනේ. ඒක නිසා ඕ දැන් මම තව උදාහරණයක් දෙන්නම්. උදාහරණයක් ආදර්ශයක් දෙන්නම්. බල මේ දැන් ඕ Facebook එකේ ඕ Twitter වල YouTube වල රාජපක්ෂලාට රෙදි නැතු කඩේ යන උන් ඉන්නේ. එතකොට ඒ කඩේ ගිහිල්ලි වල එහා ගෙදර මිනිස්සුත් එක්ක ගහගන්න බැනගන්න යන උන් ඉන්නේ. ඊට පස්සේ මේ දැකපු නැති මිනිස්සුත් එක්ක මේ Facebook එකේ මරාගන්න මේ කමෙන්ට් දාන උන් ඉන්නේ. ඊට පස්සේ YouTube එකේ live දාගෙන වල අනිත් උන්ට බයින උන් ඉන්නේ. අන්න ඒ උන්ට තමයි මම කියන්නේ ඕ රාජපක්ෂලාට උඹලා කඩේ ගිහිල්ලා උඹලටත් එන්නේ උදිත ලොකු බණ්ඩාරලාට ඒ වගේම රත්තරන්ට උඹලා ඕ දැකපු දේ විතරයි ආ ඔයිට වඩා අයිජීල ඊට පස්සේ ඇමතිවරු මන්ත්‍රීවරු රජ නිලධාරී ඕ අල්ලියගහ මන්දිරයට ගෑන්ලි වල හොඳට කාපු ඒවා අපි හොඳට දන්නවා. ඒක නිසා ඕ රාජපක්ෂලාට කඩේ යන්න එපා. ඕකුන් ඇත්තු වගේ තමයි. කොච්චර රස බොජුන් දීගෙන හිටියත්
කිතුල් කොට දීගෙන හිටියත් කොස්කොල දීගෙන හිටියත් හැමදාම නාවල පිරිසුදු කරලා ඇඳුම් අන්දල පෙරහැර එක්කන් ගියත් ඕකට මල පැනපු ගාන ඕකුන් අල්ලලා පොළේ ගහනවා. ඒක නිසා ඕකුන් කවදාවත් අපට ආදරේ මිනිසුනේ. ඕකුන් හැමදාම කරේ තමන්ගේ වැඩේ කරගන්නකම් ඉඳල වෙලා අනිත් මිනිසුන්ට පයින් ගහපු එක. ඒක නිසා ඕ රාජපක්ෂලා ගැන ඊට වඩා අටුවා ටික ඕනේ නැහැ ටිප්පණි. ඒක නිසා ඔතනින්වත් පාඩමක් ඉගෙනගෙන අනේ රත්තරන් උඹට කියන්න තියෙන රත්තරනෝ හරි දුකයි ලැජ්ජයි මොකද්ද වුනේ ඇත්තටම අච්චර මේ අර කිරි කල්ලයක් දෝල 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 ගොම ටිකක් වැඩන වගේ වැසිද්ධියක් අද වුනේ. ඉතින් ඒක නිසා මේ වැඩි වැඩිදුරට ගෙනියන්නේ හිතෙන්නේ නැහැ. මොකද ඕක හෙට ඊට පස්සේ බෙල්ල වල දාගත්තොත් එහෙම ඊට වඩා මේ අපිට මේ ප්‍රශ්නයක් එනවා. මේ මොකද ඊට පස්සේ අපි මානසික වද වෙනවා මේ අනේ අපේ වීඩියෝ එක වල මූ මේ බෙල්ල වල දාගත්තනේ ඒකේ ලැජ්ජාවට. ඒක නිසා හැබැයි ඔකුන්ට ලැජ්ජාව නම් නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් මේ අදට ගිහින් එන්න වැඩිපුර මේක කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඔක්කොම මේ රෙදි ගැලවෙන හැටි රෙද්ද කඩාගෙන වැටෙන හැටි ඔක්කොම දැක්ක. එහෙනම් ආයිත් ගිහින් එන්න රාජපක්ෂ වරුන්ට කඩේ යන්න එපා මහතුරු. දැක්කනේ. එහෙනම් අදට ගිහින් එන්න ඇපල් කඩේ නෝනා. ආයිබෝවන්.